ශ්‍රීලංකා කණ්ඩායම වෙනුවෙන් නෙක් දින තරගයක ප්‍රතිකරුවෙක් රැස් කළ වටිනාම ශතකය මොකක්ද කියලා කවුරු හරි අහුවොත් අපිට මතකයට එන ඉනිමක් තමයි 1996 දී අරවින්ද ලෝකුස්ලාන අවසන් තරගයේ ලබාගත් ශතකය. එදා අරවින්දගේ ශතකය නැත්තම් අපිට ලෝකුස්ලානේ නොලැබෙන්නක් තිබුණා. ඒ වගේම එහෙමනම් අපේ රටේ මේ තරම් ක්‍රිකට් ජනප්‍රිය නොවෙන්නක් තිබුණා. එදා අරවින්ද ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉස්සරහ ලකුණු 107ක් නොදෙවි ලබා ගන්නේ පන්දු 124කදී 4/5 13ක් එක්ක. එදා අරවින්ද ලෝකුස්ලාන අවසන් තරගයේ ශතකය ලබා ගත්තට අවුරුදු 15කට පස්සේ ලෝකුස්ලාන අවසන් මහා තරගයක ශ්‍රී ලංකා වෙනුවෙන් මහේල ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. ඒ ඉන්දියා කණ්ඩායමට එරෙහිව. එදා මහේල නොදෙවි ලකුණු 103ක් ලබා ගන්න පන්දු 88කදී මහේලත් අරවින්ද වගේම 4/5 13ක් එල්ල කරන්න සමත් වෙනවා. අරවින්ද වගේම මහේලත් අංක 4 ප්‍රතිකර විදිහට ඇවිත් තමයි මේ ඉනිම සෙල්ලම් කරන්නේ. පන්දුවර 11කදී ලකුණු 60ක් විතරක් ගහලා කඩලු දෙකක් අහිමි කරගෙන ඉද්දි පිටියට ආපු මහේල එදා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 274කට අරගෙන යන්න සමත් වෙනවා. කොහොමුණත් ඉන්දියාවේ ලකුණු ප්‍රමාණය පන්දු 10ක් ඉදිරිව කඩලු 4ක් අහිමි කරගෙන රැස් කරලා තමයි අපිට ලෝකුස්ලානේ අහිමි කරන්නේ. ওই තරගයේ මහේලගේ ඉනිම ගැන ඊට වසර 12කට පස්සේ ඉන්දිය විචාරක සංජය මංජිකා ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයේ අතරතුරදී කතා කරනවා. මංජිකා මහේලගේ ඉනිම ගැන කියන්නේ මෙහෙම කතාවක්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අරවින්ද ලෝකුස්ලාන අවසන් තරගයෙන් ගහපු ශතකය මොනතරම් ශ්‍රී ලංකාවට වටිනවද ඒ තරමටම වටිනා ඉන්නක් මහේල 2011 දී ඉන්දියාවට එරෙහිව සෙල්ලම් කළා. අවසනාවට ශ්‍රී ලංකා පන්දු යවන්න පන්දු රකින්න ඒයින් මේ වටිනාකම නැති කළා. එදා ශ්‍රී ලංකා මුලින් ලකුණු ගත්ත වේගයේ මදි. මුලින් ලකුණු ගහලා තිබුණා නම් ලකුණු 300ත් 320ත් අතර ප්‍රමාණයක් ගහන්න තිබුණා. එහෙමනම් තරගය වෙනස් වෙනවා. කොහොමුණත් මහේල ඇවිල්ලා හොඳ ලකුණු ගානකට කණ්ඩායම අරගෙන ගියා. අන්තිමට තිසරගෙන් ලැබුණු සහායත් එක්ක ඔය විදිහට මංජිකා මහේලගේ වටිනා ඉනිම ගැන කියලා පන්දු යවන්නන් පන්දු රකින්නන් නිසා අපට අහිමි වුණු ලෝකුස්ලානේ ගැන කියද්දී අපි එතනින් ගන්න ඕන දේ තමයි ප්‍රතිකරුව කොතරම් හොඳට කළත් පන්දු යවන්න වගේම පන්දු රකින්න ප්‍රතිවාදීන් පීඩනයට පත් කරන්න අසමත් වෙනවා නම් ලෝකුස්ලානයක් දිනන එක නම් ලේසි වෙන්නේ නැහැ. මෙල් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් උදේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.